ක්‍රිකට් ලෝක පුහුණුකරුවන් සඳහා ඉහළම ගෙවීමක් කරන රටවල් අතර ඉහළ ස්ථානයක සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකර ධූරය සඳහා විදේශ ජාතිකයෙකු උපත් කිරීමට මේ වන විට උත්සාහ කරමින් තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ හිටපු පුහුණුකරුවෙකු වන පෝල් ෆැබ්‍රිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකර ධූරය ලබා ගැනීමට සියල්ල සූදානමින් සිටියත් ඒ එකවරම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. එළඹෙන ඉන්දියා සංචාරයේ සිටයි ඔහු පුහුණුකාර ධූරය බාර ගැනීමට සිටියේ. නමුත් එකවරම නැවතත් ඔහු එම ධූරය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු 2014 දී ශ්‍රී ලංකාවෙන් පිටවන්නේත් ඔහුගේ ධූර කාලය අවසන් වීමට පෙර. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධූරය පිළිබඳව යම් අර්බුදකාරී තත්ත්වයක් මේ වන විට පැන නගමින් තිබෙනවා. පෙබරවාරි මාසයේදී ඉන්දියානු සංචාරය ආරම්භ වීමට නියමිතයි. ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව ඒ කාලය තුල පුහුණුකරුවෙක් පත් කිරීම දැන් නැවතත් අර්බුදයකට ලක් වී ඇති ආකාරයක් තමයි පෙනී යන්නේ. කෙසේ වෙතත් සන්ඩේ අයිලන්ඩ් පුවත්පත වාර්තා කර තිබෙනවා ඒ අනුව නැවතත් පුහුණුකරුවන් දෙදෙනෙකු ඉදිරියෙන්ම සිටින බව. ඒ නවසීලන්ත ජාතිකයෙක් සහ ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් සයිමන් හෙල්මට් මේ දෙදෙනා බ්‍රැඩ්බර්න් නවසීලන්ත ජාතිකයෙක් එවැගේම සයිමන් හෙල්මට් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මේ දෙදෙනාම මීට පෙර ටෙස් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරුවන් වී සිටි දෙදෙනෙක් නෙවෙයි. 49 හැවිරිදි හෙල්මට් ක්‍රීඩකයෙක් ලෙස නම් අත්දැකීම් ඇති පුද්ගලයෙක් නොවේ. නමුත් වසර 25ක් යම් යම් කණ්ඩායම්වල පුහුණුකාර ධූර දරා තිබෙනවා. ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායම බිග් බෑෂ් ලීග් මෙල්බර්න් රෙනගේට්ස් කණ්ඩායම ඒ වගේම සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස වැනි අත්දැකීම් ඇති පුහුණුකරුවෙක්. එහැරෙන්නට ටෙස් කණ්ඩායම්වල පුහුණුකාර ධූර දරා අත්දැකීම් ඇති පුහුණුකරුවෙක් නොවන බව තමයි අයිලන්ඩ් පුවත්පත වාර්තා කරන්නේ. ඉන් අනතුරුව 55 හැවිරිදි බ්‍රැඩ්බර්න් නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරපු ටෙස්ට් ක්‍රීඩකයෙක්. ඔහු නවසීලන්ත 19 පහළ කණ්ඩායම ඊට අමතරව පකිස්තානයේ පන්දු රකින පුහුණුකරුවා විදිහට ටික කාලයක් සේවය කර තිබෙනවා. එහැරෙන්නට මොවුන් දෙදෙනාට ලොකු අත්දැකීම් තිබෙන හෝ වෙනත් සුදුසුකම් අයිලන්ඩ් පුවත්පතේ වාර්තා වන්නේ නැහැ. ඒ අනුව මොවුන් දෙදෙනා තමයි ඉදිරියෙන්ම සිටිනවා යයි පැවසෙන්නේ. කෙසේ වෙතත් ෆැබ්‍රිස් ඉල්ලුම් කර තිබුණේ නැහැ පුහුණුකාර ධූරයේ සඳහා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සාකච්ඡා කරයි ඔහු පුහුණුකාර ධූරයට ගෙන ඒමට සූදානමින් සිටියේ. ඒ ඉල්ලුම් කර තිබූ පුද්ගලයන් පිළිබඳව සෑහීමකට පත් නොවන බව පවසමින් කෙසේ වෙතත් මහේල ජයවර්ධන ක්‍රිකට් අධ්‍යක්ෂක ටොම් මූඩි ඇතුළු කමිටුව මේ වන විට පුහුණුකරුවෙක් සොයමින් සිටින බව තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අතරතුර ලෙජන්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කර ලංකාවට පැමිණි සනත් ජයසූරිය මහතාගෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටියා මේ පුහුණුකාර අර්බුදය සම්බන්ධයෙන්. ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් සිටින බව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්කර ගැනීමට හැකි ඔවුන් සමග සාකච්ඡා කර පුහුණුකරුවෙකු යොදා ගැනීමට හැකියාවක් තිබෙන බව තමයි සනත් ජයසූරිය මහතා පවසන්නේ. නමුත් එයට ශ්‍රී ලාංකිකයන් ඉල්ලුම් කළ යුතු බව තමයි ඔහු පවසන්නේ. එහිදී මාධ්‍යවේදියා විමසා සිටියා සනත් ජයසූරිය ශ්‍රී ලංකාවේ පුහුණුකාර ධූරය බාර ගැනීමට කැමැත්තක් නැද්ද යනුවෙන්. එවිට සනත් ජයසූරිය පවසන්නේ සාකච්ඡාවක් කළොත් ඔහු ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් මෙන්ම එම ධූරය බාරගෙන වැඩ කිරීමට අකමැත්තක් නැති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා. එහිදී අර්ජුන රණතුංග මහතාත් දැඩි විවේචනයක් සිදු කරා සුදු ජාතික පුහුණුකරුවන් ගෙන ඒමට දරන උත්සාහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් සිටින බව ඔහු පවසා සිටියා. කෙසේවිතත් මුත්තය මුරලිදරන් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් විදිහට ඔහුගෙන් මේ පිළිබඳව විමසුවත් ඔහු හරියාකාර උත්තරයක් ලබා දුන්නේ නැහැ. ඔහු පවසන්නේ එය ක්‍රිකට් ආයතනයෙන් විමසන්න යනුවෙන්. කෙසේ වෙතත් ඔහු තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක්. ඔහු එයට පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැහැ. කෙසේ වෙතත් සහාය පුහුණුකරුවා ලෙස ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුල නවීඩ් නවාස් පත්කිරීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. ඔහු ප්‍රධාන පුහුණුකාර ධූරයට පත්කිරීමට දැනට සූදානමක් නැති බවත් අයිලන්ඩ් පුවත්පත වාර්තා කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකාර ධූරය ඉන්දියානු සංචාරය වන විටත් විසඳා ගැනීමට හැකි වේදයි මේ වන විට ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරුවාගේ අර්බුදය තවදුරටත් ඇදෙන වගක් තමයි පෙනී යන්නේ. channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.